ජයගමු ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී ඉදිරියේදී මැතිවරණය සම්බන්ධ මත දෙකක් ආණ්ඩුවේදී බලවන දැන් පොහොට්ටුවේ කට්ටිය කියනවා මහා මැතිවරණයක් තිබ්බොත් හොඳයි කියලා නමුත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මතය වී තිබෙන්නේ අපි දන්නා ධර්මයේ ජනාධිපතිවරණයක් ඉදිරියේදී පැවැත්වීම මේ සම්බන්ධයෙන් ඔබතුමාලා මොන වගේ මතයක්ද දරන්නේ ඔව් අපි මේ රටේ ඕනෑම මැතිවරණයකට ලෑස්ති ව්‍යවස්ථාව අනුව ලබන ඔක්තෝබර් මාසේ 18 වෙනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වලා ජනාධිපතිව තෝරගන්න ඕනේ හැබැයි පාර්ලිමේන්තුව විසිරීමේ බලය දැන් තියෙන ජනාධිපති අතේ 113ක් සහයෝජනාව දුන්නත් ජනාධිපති කැමති නැත්තම් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් ගේ ගිනි පිටට දෙන්න හදන්නේ මේ මොකද්ද දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔය පුටුවේ වාඩි කරේ ජනතාවද අපිද නෑ ඔය පොහොට්ටුවේ රාජපක්ෂලා තමයි 134ක් දීලා වාඩි කරේවා ඉතින් දැන් අපිට කියනවා මේ අරයා කියන එක හරි බැසිල් කියන එක හරි කලින් මහ මැතිවරණයක් තියන්න ඕනේ කියලා ඇයි දැන් රනිල් කියන දේ අහන්නේ නැතුවද ඒ නිසා ජාතික ජන බලවේගයේ ඕන මැතිවරණයකට ලෑස්ති අපි හිතනවා මේ යන විදියට එන්න ඉස්සලා ජනාධිපතිවරණය අපි ජනාධිපතිවරණයටත් ලෑස්ති එන්නේ මහ මැතිවරණන් ඒකටත් ලෑස්ති ප්‍රාදේශීය සභාව නම් ඒකටත් අපි ලෑස්ති ඒ නිසා ඔයගොල්ලෝ දැන් අටවගත්ත කෝඩාර මැතුලේ ගහමරා ගන්න එක ඔයගොල්ලෝ කරගන්න ජනතාව ඔයගොල්ලෝ අතහැරලා මාලිමාවට ඇවිල්ලා ඉවරයි දැන් මේ ජනාධිපතිතුමායි බැසිල් මහත්තයාට දැන් පහුගිය දවස් ටිකක් සාකච්ඡා පැවතුණා දැන් ආරංචි මාර්ගano ඊයේ සාකච්ඡාවක් පැවතිලා තියෙනවා මේ මොකද්ද දැන් ඔව් දැන් මේ මේට කලින් බැසිලුයි මහින්ද රාජපක්ෂයි යෝෂිත රාජපක්ෂයි ගිහිල්ලා හම්බෙලා ඉල්ලලා තිබ්බා මහමැතිවරණේ තියන්න කියලා ඊයේ බැසිල් ගිහිල්ලා දැන් ඔෆර් එකක් දීලා ඩීල් එකක් දාන්න කියලා මොකද්ද රනිල් ජනාධිපති අපේක්ෂක කියලා පිළිගනිමි ඔයා පාර්ලිමේන්තුව විසිරවන්න කියලා එතකොට දැන් මේගොල්ලන්ට පාර්ලිමේන්තුව විසිරවා ගැනීම සඳහා ජනාධිපති වික්‍රමසිංහව එකඟ කරගන්න බැරි වෙලා රනිල් රාජපක්ෂව එකඟ කරගන්න බැරි වෙලා ඒ නිසා දැන් මේ හැමදාම ගිහිල්ලා මේ කියන්නේ මොකද්ද කලින් මහමැතිවරණේ තියන ජනාධිපතිවරණයට කලින් ඉතින් රනිල් දන්නවා කලින් මහමැතිවරණේ තිබ්බොත් Tamanට අපේක්ෂකකම නැති වෙනවා කියලා ඉතින් රනිල් Taman අතේ තියෙන බලය පාවිච්චි කරලා Tamanගේ අපේක්ෂකකම වෙනුවෙන් ජනාධිපතිවරණයට ලෑස්ති වෙනවා ඉතින් ඒ නිසා රනිල් හිතනවා ජනාධිපතිවරණේ තියලා යන්නේ එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොම මට සහාය දෙන්න ජනාධිපතිකම දුන්නා වගේ සහාය දෙන්න. ඇවිල්ලා මේ මහමැතිවරණ ඉල්ලන්න එපා. ජනාධිපතිවරණේ තියන්න සහාය දෙන්න කියලා තමයි මට හිතෙන්නේ බැසිල්ලා දැන් කියලා තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි මේගොල්ලෝ අතර දැන් මේ ආරවුල දැන් රටේ ජනතාවගේ ආරවුලක් නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ජනතාව බලන් ඉන්න ඡන්දයක් එනකන් ඒ ඡන්දෙදී මහමැතිවරණයවත් ජනාධිපතිවරණයවත් සුද්ධ ලෙසම ඔය සියලු දෙනා එකට තියලා පරද්දන එක මාලිමාව මේ පාර කරමු. දැන් කෝප් කමිටුවේ දවසින් දවස ඉන්න සමාජික අංගන ඒ වගේම ඔබතුමාලගේ පක්ෂය කියන්නේ නායකත්වයක් දැන් මේ පහුගිය දවස් ටිකේ මේකෙන් ඉල්ලාස්වීමක් සිදුනා මේ සම්බන්ධයෙන්. ඔව් දැන් කෝප් කමිටුවේ සභාපති කරපුවාම අල්ලස් කොමිසමේ චෝදනා ලැබලා මහාධිකරණේ නඩු තියෙන දූෂිතයෙක්ව ඉතින් ඒ කෝප් කමිටුව ගැන කතා කරන්න දෙයක් නැහෙනේ. ඉතින් ඒ නිසා හරි පැහැදිලි ඔය කෝප් කමිටුවයි ඔය පාර්ලිමේන්තුවයි ඔක්කොම විසිරවන්න ඕනේ. මේ රටේ ජනතාව නව ජනවරමකෙන් මේ රටේ පාර්ලිමේන්තුව තෝරපුවාම හොරු අල්ලන කෝප් කමිටුවක් හදන දවසට ওই ප්‍රශ්නේ විසඳේ. එහෙම නැතුව දැන් රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ අරමුණ දන්නෙත් නැහැ සමහර විට. මං අහගෙන ඊයේ පෙරදා කියනවා තව ආයතන 100 ගණන් තියෙනවා කැඳවලා නැහැ කියලා. ඒ සමහර ආයතන තියෙන ඔක්කොම කැඳවන්නම නෙමෙයි. කැඳවන්න පුළුවන් නම් කැඳවන්න ඕනේ. හැබැයි මහා පරිමාණ රාජ්‍ය මුදල් අවභාවිතා වෙන ආයතන කැඳවලා පරීක්ෂණ කරලා විමර්ශන කරලා මේක නවත්තන්න කටයුතු කරන්න ඕනේ. ආයතන කැඳෙව්වා කියලා මේක වැඩක් නැහැ. හැබැයි කැඳවපු ආයතනවලත් ප්‍රතිඵලයක් නැහැ. මේ කෝප් එකත් මේ මහජන දිනුම්කාරක සභාවත් දෙකේම නීතිය තියෙන්න ඕනේ. මේ වැරදි කරුවන්ට දඬුවම් දිය හැකි නීතියක්. ඉතින් ඒක හදන්න නැතුව ඔය කෝප් එකට ආපහු වැදුවා කියලා තියෙන්නේ විභාග විතරයි දඬුවම් නැහැ. ඉතින් රෝහිත අබේගුණවර්ධනගේ කෝප් එකෙන් විභාගත් නැහැ දඬුවනුත් නැහැ. මොකද කෝප් එක හිස්නේ නැහැ. ඒ වගේම දැන් මෙතිවරණ ක්‍රමය වෙනස් කරන්න ගෙනා යෝජනාව තවදුරටත් පුළුල් වෙනවා කියලා අධිකරණ ඇමතුමා කියලා තියෙනවා. ඔව් දැන් අධිකරණ ඇමතුමා වික්‍රමසිංහ මහත්තයත් එක්ක මට හිතෙන්නේ මේ මෙතිවරණ ක්‍රම සංශෝධනයක් කරලා පාර්ලිමේන්තු මෙතිවරණය කේවල කොට්ටාස සහ සමානුපාතික දෙකට තියන්න සැලසුමක් හදනවා. අපි අහනවා ඔයගොල්ලන්ට එහෙම ජනවරමක් දුන්නාද? නෑ. මේ රටේ මිනිස්සු දැන් ඉල්ලන්නේ ඡන්දයක්. හැබැයි මේගොල්ලෝ මේ මොකද කරන්නේ? ඡන්දය කල් දාන්න සැලසුම් හදනවා. ඒ නිසා අපි කියන්නේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසේ තියන්න ඕනේ. අගෝස්තු මාසේ 18 වෙනිදාන් පස්සේ නාම යෝජනා දිනය කියන්න ඕනේ. ඒක කිව්වේ නැත්තම් මේ රටේ මිනිස්සු රනිල් රාජපක්ෂලා යවන හැටි තීරණය කරනවා. ඔයගොල්ලෝ ඡන්දෙන් නම් ඉන්නේ ඡන්දෙන් යවනවා. එහෙම නැතුව කුමන්ත්‍රණ කරන්න නම් ඉන්නේ ගහලා එලවන වැඩේ නවත්තන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මිනිස්සු ඉවසන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න බේරගන්න නීති විරෝධීව ඉන්න හැදුවොත් නීති විරෝධී ආණ්ඩුව එලවන්න මොන කුමන්ත්‍රණ මොන ව්‍යවස්ථා සංශෝධන ගැනද දැම්මත් අපි ඒ වැඩේ කරනවා කියන එක අපි අවධාරණය කරලා කියනවා.
Nah, ini bagaimana utama kipu karena itu ada alam mencandai pewayatnya itu kian sekian jenata itu letihin ada biasa kesehatan atau bahagia kalau bela palat panen candai kalgiya palat sabat kalgiya dan mehmunut mukadimnya juga. Nah, tapi api hari pahat di luar Ranil Dattar Rajapaksa lada kiala tiennawa Ranil Dattar Rajapaksa lada kiala tiennawa yana krame tiirane keragan. Prajatantrawadi wa candai kiala nangyanne api ogolo khatir kehalelono. Ehemana tuh ya, wewasta virudiv, niti virudiv, orang ini hadan nih, mereka teminisu prajatantrawadi, aragalya kara mepal itu elo no, ekan istitai. Ini sa, yanne kohomdi kelo golo tiirne karan nih, yawan hati mereka te janata watte ke mali mau tiirne karan. Nah, hitapu janadi peti maithipal, sirsena mahatma kiela tiina, dan pasku prakasa kala tiina, pasku pehare, khawde kele kiela, oh sebela sama dano, adikarnya mili mak karno na prakasa klaba dene karno ti. Oh maithipal sirsena te kianno nih, sarah main dono luing hitakan nih pa, itu te helui. Deng oya, eka adikarane ka gihilla miliyana 100ak dadakaapu minihe. E adikarane giyewela kiyanne pai mata ai miliyana 100ak dadagahanne. Mama nemei meka wede kare me mun tamai me mini meruma kare. Mun tamai salasum kare kiyala kiyanne pai. Den mokadda hadichcha doladuka? Eh adikarane ma kiyanna ona da rate minissu meruwe taman janadhipati inna kale. Adikarane ma kiyanna ona da me ane me mekollo tamai kiyanne mata niyogayak denna ko man ævilla kiyannam kiyanne. Gehilla daanna ko pæminilla. Pasku prahara itu sambandha chuditey menna me aya wahama me aya parikshanayata ganna mama ævilla saakki denawa kiyala lajja nathi weda karanne nathuwa indone maitri mokada me aapahu chandeta tawat gunduwak hadagena mama suddai kiyala pennanna oya sudda naha kiyala me rate minissu okkoma dannawa me maitri tadanne tawa naatagamakata wes bandin e wage ma den me wenakota vipakshaya hitupu kama kathanayakatumata viswasa bangayak genala den eka aanduwa wedi chandeken jayagrahanaya kara obuthuma la me sahaya dunnada vipaksha genapu විශ්වාස භංගයක අපි අනිවාර්යෙන් කතානායකට එරෙහිව අපේ ඡන්දේ පාවිච්චි කරා. ඉතින් අපිට මතක ඇති මේ ඊට කලින් කෙහෙලිය රඹුක් කැලලට ගෙනාවනේ ඖෂධ මාපියාවක් කරේ නැහැ කියලා. කෙහෙලිය දිනෙව්වනේ මේගොල්ලෝ. දැන් කෙහෙලිය හිරේනේ. මේ පාර්ලිමේන්තුවට හෙට මලමිනියකට පණ දෙන්න හදන්නේ මෙන්න මෙයා කියලා යෝජනාවක් ගෙනාවොත් ඔය ආණ්ඩු 100 ගාණක් ඡන්දේ දීලා ඒක සම්මත කරනවා. හැබැයි පණ දෙන්න බෑ කියලා දැනගන්නේ පස්සේ තමයි මලමිනියකට. ඒ වගේ මේ පාර්ලිමේන්තුව කියන්නේ ජනවරමක් නැති පුස් පාර්ලිමේන්තුවක්. Ona kolayak ona meyakak sammata karanawa e nisa me parlimentuwata oya gena viswasa banga therumak nathi viswasa banga e hethuwa tamai pohottuway rajapaksalay ranillay wikramasinghalay ekathu wela innakan 113 hada gannakan eka dinanawa e nisa janawaramakin ena parlimentuwak athule neethiya me hamowatama kriyaathmaka wen eka malimawak athule siddha wei avasan wasin dan rohith abeyagunawarda mettumata etuma visin vijitha herath mantrithumata dan naduwak Nadu makan dengan orang, mau kau dengan dengan ini. Apit balangin Rohit apa yang guna Nadu adalah liu mevai kira. Apit kaya nevan liu ma busab yang hambe mu. Itu kotar. Oya ada tienno Nadu ak mili laksa harasiya khoyla watka mupukaran beriwela. Adi chodna ibat kerja tapi bribery commission nih. Ensa, adi chodna ibat kerja tapi technical fault tak nisa. Apit apa allah segerat kira tienno. Wahama me ada itu Nadu dah nih kira. Thawa karunu tienno. Apit adi kerja hambe mu. Adi kerja mupukaran oya horik kira.